මට කියන්න බෑ. නමුත් ඒකේ අරමුණ නම් ඒකයි. දැන් මේවා සමගම අපිට පේන තවත් දෙයක් තියෙනවානේ. මොකද්ද? අදත් ඉන්දියාව බොරුවට හරි ඉල්ලා හිටිනවා කොටි සංවිධානයත් එක්ක සාම සාකච්ඡා පවත්වන්න කියලා. සමහරට ඉන්දියාව ඒක කරන්නේ තමිල්නාඩුවේ ඒ නැගීගෙන විරෝධය සමනය කිරීම සඳහා වෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ඒක කරන්නේ ඉන්දියාවේ තියෙන මේ බ්‍රාහ්මණ කුලය. ඉන්දියාවේ ආණ්ඩුව මොකක් වුණත් ඉන්දියාව පාලනය කරන්නේ ඉන්දියාවේ ආණ්ඩුව විසින් නෙමෙයි. ඉන්දියාව පාලනය කරන්නේ ඉන්දියාවේ සිවිල් සේවකයන්, රාජ්‍ය සේවකයන් සහ රෝ කියන සංවිධානය, ඔත්තු සංවිධානය. ආණ්ඩුව කියන එක එතරම් බලවත් දෙයක් නෙමෙයි. නමුත් ඉන්දියාවේ රාජ්‍ය සේවකයන්ගෙන් ඉතා වැඩි පිරිසක් එහෙම නැත්නම් ඒකේ බලයේ තියෙන බ්‍රාහ්මණ කුලයට දේශපාලනඥයන් අතරත් බ්‍රාහ්මණයෝ තමයි වැඩි. ඒ වගේම රෝ සංවිධානයේත් බ්‍රාහ්මණ වංශිකයන්ගේ සංවිධානයක් මූලික වශයෙන් ගත්තොත් එහෙම මේ පරණ වෛරයක් තියෙනවා සිංහලියොත් එක්ක, සිංහල බෞද්ධයොත් එක්ක. ඒ වෛරය මොකද්ද? අපි මේ බුද්ධාගම රැකගත්ත එක වෙන මොනවා කරන්නේ නෙමෙයි. ඕන් ඉන්දියාවෙන් බුද්ධාගම අතුගා දමද්දී, බුද්ධාම අතුගා දමද්දී අප මේක රැකගත්ත එක ගැන විශාල වෛරයක් තියෙනවා. ඒ වෛරය සංසිඳවා ගන්න ඕන් ඕනම දෙයක් කරනවා. ප්‍රතිපත්ති විරහිත වුණත් සමාජලාට යම් යම් දේවල් ඕන් කරනවා. ඉන්දියන් ආණ්ඩුව මැදිහත් වුණායි කියලා මම කියන්නේ. නමුත් ඉන්දියන් ආණ්ඩුව මැදිහත් නොවි යම් යම් දේවල් අපේ රටේ සිද්ධ කරන්නට ඕන් පෙළඹෙනවා. දැන් මේ කාරණේ අපි ටිකක් හොඳින් තේරුම් ගමු. මොකද්ද මේ වෙන්නේ කියන එක. අපිට පුවත්පත් කලාවේදී කියනවා ඔහම ගලා කාලයකට පස්සේ අපි එතුමන්ලා පිළිගන්න, සාදරයෙන් පිළිගන්න. ඔහම කාලයකට පස්සේ අප පුවත්පත් කලාවේදීකට ඔබ අපි පිළිගන්නවා. ආවනේ අපේ රැසී වලට එන්නේ නැහැ. ඔහම ස්තුතියි පැමිණියට. දැන් මේ කාරණේ අපි තේරුම් ගමු. අපිට දෙපැත්තකින් වදිනවා. එක පැත්තක් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය. ඒකට අභියෝග කරන්න පුළුවන් එකම එක දර්ශනය මේ තේරවාද දර්ශනය. ඒ නිසා අපිට ගහනවා. අපිට ගැහිම සඳහා, අපේ මනස දුර්වල කිරීම සඳහා, සුළු කිරීම සඳහා අපි පොඩි රටක්කේ චූල සම්ප්‍රදාය අරකය මේ ගැන නොයෙකුත් කතන්දර ටිකක් අපිට හදලා දීලා තියෙනවා. අනිත් පැත්තෙන් ඉන්දියාව. නැත්නම් පරණ ಭಾರತය. ಭಾರತයේ තියෙන බ්‍රාහ්මණ කුලය, ඒ කුලය මේ සිංහලයන් එක්ක තියෙන තරහ වෛරය පිරිමසා ගැනීමට නොයෙකුත් දේවල් කරනවා. ප්‍රභාකරන්ලා කියන්නේ මේ සම්පූර්ණ එකේ ප්‍රතිඵලයක්. දෙමළ ජාතිවාදය කියන්නේ, දෙමළ ජාතිවාදී ඇති කෙරුවේ නම් ඉන්දියන් කාර්යෝ නෙවෙයි, අපි බුරු කියන්න ඕනේ නැහැ. දෙමළ ජාතිවාදී සිංහලයන්ට විරුද්ධව ඇති කෙරුවේ ඉංග්‍රීසීන් විසින්, වෙන කවුරක් අල් නෙවෙයි. මම මේක කීප වතාවක්ම ගැන කීප වතාවක් ලියලා තියෙනවා. නමුත් මේක තාමත් මේ උගතුන් කියන අය පිළිගන්න සූදානම් නැහැ. ඔය අද ඉන්න යාපනයේ ඉන්න දෙමළ ජනයා කියන අය ලංකාවට ඇවිල්ලා තාම අවුරුදු 300ක් නැහැ. ඕන් ලංකාවට ආවේ ලන්දේසිගේ කාලේ. පොන්නම්බලම් අරුණාචලම් මහත්මයාගේ පුතෙක වන මහදේවන් මහත්මයා. අරුණාචලම් මහදේවන් මහත්මයා මගේ මිත්‍රයෙක් එක්ක කියලා තියෙනවා. මිත්‍රයාගේ නම තාම දැම්ම කියන්නේ. මිත්‍රයෙක් එක්ක කියලා තියෙනවා ඕන් ලංකාවට ඇවිල්ලා අවුරුදු 250ක් නැහැ කියලා තාම. ඒ දැන් අවුරුදු 50කට විතර ඉස්සර. 50ක් නේ 30කට විතර ඉස්සර. මේකෙන් පේන්නේ මොකද්ද? ඕන් දන්නවා ඕන් කවදා ලංකාවට ආවේ කියලා. නමුත් අපි හිතන්නේ එලාරගේ කාලේ ඉඳලා මම ලංකාවේ ඉන්නවා කියලා.
නෑ එහෙම එකක් නෑ මම ඒ ඉතිහාසය විස්තර කරන්න යන්නේ නෑ මම මේක නොයෙකුත් වතාවල කියලා තිනවා පත්‍රවල ලියලා තිනවා අවශ්‍ය නම් ප්‍රභාකරන් ඔහුගේ මාපලා මම ඒ සියලා පොතින් ඔබ ලබා ගන්න පුළුවන් ඒක වෙබ් අඩවියේ තියෙනවා කාලේ වෙබ් අඩවියේ අවශ්‍ය කරනකොට කරන කෙනෙකුට ඒක ලබා ගන්නට පුළුවන් නොබිලේම දැන් මේ දෙමළ ජනයාට මෙහෙම ඉඳද්දි මේ ඉංග්‍රීසියෙන් ඇවිල්ලා වොන්ට විශේෂ වරප්‍රසාද දීලා ඒක පන්තියක් පන්තියක් කියන එකෙන් මම අදහස් කරන්නේ ඒක කුලකයක් නිර්මාණය කෙරුවා ලංකාවේ ආධිපත්‍ය ලබා ගැනීම සඳහා ඒ ආධිපත්‍ය ලබා ගැනීම සඳහා ඇති කරපු කුලකේ එක පැත්තක අනිත් පැත්තෙන් ඔවුන්ට තේරුම් ගියා ටික කාලක් යනකොට මේක කවදාකවත් කරන්න බැරි වැඩක් කියලා මේක තමයි මේ ප්‍රශ්නේ මුල දැන් ඔය කොච්චර කිව්වත් තාම මේ මිනිස්සු ඔක තේරුම් ගන්නෑ තේරුම් ගන්නෑ මොකද එහෙම තේරුම් ගන්න තරම් මනසක් නෑ මේ මනස අනිත් පැත්තට හදලා ඉවරයි අවුරුදු 2000 ගානක් තිස්සේ මේ රටේ දෙමළ මිනිස්සු වාසය කරන බොරු බොරු පට්ටපල් බොරු යාපනයේ කතා කරන දෙමළ සහ දකුණු ඉන්දියාවේ කතා කරන දෙමළ අතර වයස පරතරය අවුරුදු 300කට අඩුයි ඒ නිසා ඒක පැහැදිලි වෙනවා ඕන් මේ පහුගිය කාලේ අවුරුදු 250කට මෙහා පැත්තේ 300කට මෙහා පැත්තේ ලංකාවට ආපු අයගෙන් පැවතෙන අය. ඉස්සර යාපනයේදී සිංහල මිනිස්සු ආර්ය චක්‍රවර්ති රාජධානියේ වැඩි ජනකාය සිංහල. ඕන් දැන් දෙමළ වෙලා ඒක හරි ඕන් දැන් දෙමළ සංස්කෘතිය තුළ ගිලා බැහැලා තියෙනවා. නමුත් මේ ඉංග්‍රීසියෙන් ඉඳින් නැති කරන ලද ප්‍රශ්නයක් මේක. ලන්දේසින් මෙහාට ගෙනාව මේ මිනිස්සුන්ව ඕන්ගේ මේ මොනවාද මේ දුම්කොළ වගා කරන්න ඊට පස්සේ ඕන් මෙතන බින්න බැස්ස කියලා කියන ඕන් මෙතන ජීවත් වෙන්න පටන් ගත්තා ඊට පස්සේ ඉංග්‍රීසි නිකායයන් ඕන්ට විශේෂ වරප්‍රසාද දුන්නා මේක තමයි අද ප්‍රශ්නේ වෙන මොනවා කරන්නේ මේ ප්‍රශ්නයත් එක්ක තවත් ප්‍රශ්න ගොඩාක් ගැට ගැහිලා දැන් මේක වෙන වෙන පැතිවලට ගිහිලා තියෙනවා දැන් අද වෙනකොට ලොකු ව්‍යාපාරයක් ආරම්භ කළා ලෝකේ පුරා මතයක් ගෙනිච්ච මේ බටහිර ගෙනිච්ච ඔය දෙමළ මිනිස්සු නෙමෙයි දෙමළ මිනිස්සුන්ට උන්වහන්සේලා හිතනවාද මේ සබ්මැරින් හැදුවේ මේ LTT කාරෝ කියලා උන්වහන්සේලා හිතනවා අර සුසෙයි කියන හාදයට පුළුවන් කියලා ඔය සබ්මැරින් හදන්න එහෙම නැත්නම් පොට්ටෝමන්ද මේ මේවා කරුවේ උන්ට මේවා ඔක්කොම හම්බුණා